වර්ගපූර්ණ භාවිතයෙන් විසඳන අවසාන ගාන විදියට මේ ගාන තෝරගන්නවා. ඉතින් කාට හරි කෙනෙක්ට තේරුන්නේ නැත්නම් එයාටත් තේරෙන විදිහට පරණ වර්ගපූර්ණේ කතා කරපු දේවල් පුනරීක්ෂණය වෙන විදිහට මේ ගැටලුව හොඳට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා මූලික කරුණුත් එක්ක. හරි. අපි ඉස්සෙල්ලා කතා කළා වගේ අපි වර්ගපූර්ණ විසඳන දේ ඉගෙන ගත්තේ කොහොමද? දීපද ප්‍රකාශනයේක වර්ගායතය ආශ්‍රයෙන් තමයි අපි ඒක ඉගෙන ගත්තේ. අපි එනම් මේකත් එහෙමම කරමු. දීපදයේක වර්ගායතය ආශ්‍රයෙන් මේක පියවරෙන් පියවර යන් අපි එනම් ගමු අපි x ධන 3 පූර්ණ වර්ගය. ඔයා දීපද වලින් නැත්තම් දීපද වීඩියෝ එක පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක බලන්න. පළවෙනි වීඩියෝ එක නම් බලන්න වර්ගපූර්ණ 1 2 3 වීඩියෝස් තියෙනවා. ඒවත් බලලා මෙතනට එන්න නැත්තම් තේරෙන්නේ නැති වෙයි සමහර විට. හරි. එතකොට x දන 2 ක පූර්ණ වර්ගය කියන්නේ දීපදයක වර්ගායතය. මේකේ ප්‍රසාරණය ඔයා දන්නවා. පළවෙනියට මේ මෙන්න මෙයාගේ වර්ගය එනවා. එහෙනම් ඒක x වර්ගය. ඊට පස්සේ මේ පද දෙකේ ගුණිතයේ දෙගුණේ. පද දෙකේ ගුණිතය කියලා ගහම 3x එක දෙගුණේ ධන 6x එනවා. අවසාන වර්ග මේ පදේ වර්ගය වෙනවා. ඒ කියන්නේ ධන තුනේ වර්ගය. හරි. මෙතන දැන් මේක අපි කියනවා පූර්ණ වර්ග ප්‍රකාශනයක් කියලා. ඇයි මේක අපි පූර්ණ වර්ග ප්‍රකාශනයක් කියලා කියන්නේ? මේ ප්‍රකාශනයේම ස්වරූපය වෙනස් කරලා අපිට ලියන්න හැකියාව තියෙනවා. වර්ගායතයක් විදිහට දීපද ප්‍රකාශනයේක වර්ගායතය පූර්ණ වර්ගයක් විදිහට. හරි. එතකොට මේක අධ්‍යයනය කරමු. මේකේ තියෙන විදිහට අපි මේකේ ස්වරූපය වෙනස් කරලා හදාගත්තා නම් හරිනේ. මේක සමීකරණයක් අපිට මේකේ ඕනම දෙයක් කරන්න හැකියාව තියෙනවනේ. කරන්න දෙයක් දෙපසටම කරනවනะ. හරි. එහෙනම් මෙයාගේ වර්ගපදයේ සංගුණකය මුලින්ම බලුවොත් අපි ඒක එක පාඩ පේන්න දාන්නම් මං x වර්ගයි කියලා කියන්නේ 1x වර්ගයිනේ. 1x වර්ගයි. ආ. එහෙනම් මෙතන මට මේ තියෙන වර්ගජ සමීකරණය මේ පැත්ත වර්ගජ සමීකරණයක් වුණාට මේක වම්පස දැන් තියෙන වර්ගජ ප්‍රකාශනයන්නේ. ආ මේ වර්ගජ ප්‍රකාශනයේ වර්ගජ පදයේ සංගුණකය 4 තියෙන්නේ. හතර නෙමෙයි මට ඕනේ එක කරගන්න මේක. අන්න ඒකින්ද මම මේ මුළු සමීකරණයම හතරෙන් බෙදනවා. මෙයත් බෙදුවා හතරෙන්, මෙයත් බෙදුවා හතරෙන්, මෙයත් බෙදුවා හතරෙන්, මේකත් බෙදනවා හතරෙන්. බිඳුවම තමයි ඒක නම් බෙදුවට. අන්න මට අවශ්‍ය දේ වුණා. හතරට හතරක් එකයි, හතරට හතරක් එකයි. ඔන්න දැන් වර්ගජ පදයේ සංගුණකය එක වුණා. හරි. ඊට පස්සේ අපි මේක ලියාගමු කොහොමද? x වර්ග ඍණ 7 බෙදීම 4x. ඊට පස්සේ තව දෙයක් අපි මෙතන පුන පුනා සාකච්ඡා කළා. මොකද්ද? මේ වගේ දීපදයක වර්ගායතයකින් ලැබෙන ත්‍රිපද වර්ගයේ වර්ගජ ප්‍රකාශනයක නැත්තම් පූර්ණ වර්ග ප්‍රකාශනයක ඒකජ පදයේ සංගුණකයක් නියත පදයක් අතර තියෙනවා කියලා සම්බන්ධය රිලේෂන් එකක්. ඒක මොකද්ද? මෙන්න මේ ඒකජ පදයේ සංගුණකය 6, එයා බෙදීම 2 කියන්නේ 3යි. ආ ඒ වර්ගයෙන් මෙතන මේ නියත පදයක් විදිහට ලැබිලා තියෙන්නේ අපිට. එහෙනම් මෙතනත් ඔයාලට පූර්ණ වර්ගයන් නම් හදා ගන්න ඕනේ. වර්ග පූර්ණේ කියන්නේ අපි සාකච්ඡා කළා මේ පැත්තේ තියෙන එක සාධක දෙයකට මෙහෙම කඩන්න බැරි වෙනකොට. මෙන්න මෙහෙම සාධක දෙයකට මේක හදා ගන්න බෑ. සාධක පහසුවෙන් සාධකය වෙන් කිරීමේ හැකියාවක් නැහැ. නැත්තම් සාධක නැහැ, වෙන් කරන්න බෑ අපිට. අන්න ඒ වගේ වෙලාවල් වලදී අපි මේක වම් පැත්ත හදාගත්ත වර්ගායතයක් විදිහට පූර්ණ වර්ගයක් විදිහට. ඒ ආශ්‍රයෙන් තමයි අපි ගොඩ දාගත්තේ වැඩි. ආ එහෙනම් මෙහෙම වර්ගයක් හදාගන්නේ මේ try එක දෙන්නේ. ආ එතකොට එහෙම වර්ගයක් හදාගන්න පුළුවන් ඔයාට මෙන්න මේ නියත පදයේ සංගුණකයේ හරියඩක වර්ගයක් තිබ්බොත් ඒකජ පදයේ සංගුණකයේ හරියඩක වර්ගයක් තිබ්බොත් නියත පදයේ විදියට. දැන් බලන්න ඒකද මේ තියෙන්නේ කියලා. 7 බෙදීම 4. 7 බෙදීම 4 කියලා කිව්වහම 7 බෙදීම 4ේ හරියඩක් මොකද්ද බලන්න ඔයා. පූර්ණ වර්ගය පස්සේ බලන්න පුළුවන්. 7 බෙදීම 4ේ හරියඩක් කියලා කියන්නේ 7 බෙදීම 8නේ. මං වාඩි ඉස්සල්ලා කිව්වනේ ඕනම භාග සංඛ්‍යාවක් යම් සංඛ්‍යාවකින් බෙදනවා කියලා කියන්නේ එයාගේ හරයම සංඛ්‍යාවෙන් වැඩි කරනවා. පොඩ්ඩක් ආයෙ අමතක නම් කියන්න. 7 බෙදීම 4 නෙදී එන්නේ 7 බෙදීම 4 හරියඩක් කියන්නේ දෙකෙන් බෙදන්නේ. එහෙනම් බෙදීම 2. ආ ඊට පස්සේ 7 බෙදීම 4 බෙදීම වැඩි කිරීම වෙනවා. දකුණු අත පැති සංඛ්‍යාව උඩයට මාරුනවා දෙකෙන් එක වුණා. එතකොට තමයි වාට ලැබෙන්නේ මේක 7 බෙදීම 8 විදිහට. ආ දැන් තියෙන්නේ 7 බෙදීම 8 පූර්ණ වර්ගයක්ද මෙතන? නෑ වෙන එකක් තියෙන්නේ. ඕක මට වැඩක් නෑ. මට අවශ්‍ය 7 බෙදීමට. ඒකින්ද මම සමීකරණේ හාපස දා ගන්නවා ඕක. ආ මෙතන සුළු කරන්න පුළුවන් තව 2ට 1යි 4ට 2යි එහෙනම් භාගෙ ධන භාගයක් මේ තියෙන්නේ. එහා පැත්තට යනවා යා ඍණ භාගයක් විදියට මම එහා පැත්තට දා ගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය කෙනා කවුද? ඒකජේ සංගුණකයේ හරියඩක වර්ගය. මෙයාගේ වර්ගය. එහෙනම් ධන 7 බෙදීම 8. 8ෙන් 7. 8ෙන් 7 පූර්ණ වර්ගය.
මේක සමීකරණයක් වට මේ පැත්තට විතරක් කරලා ඉන්න බෑ එතකොට මේකේ සමාන තුලනය තුලනය බිඳිනවා තවදුරටත් සමීකරණයක් වෙන්නේ නැහැ ඒක එතකොට ඒකින්ද මම මේ පැත්තටත් ඔන්න ඔයකම එකතු කරනවා 8න් 7 පූර්ණ වර්ගී පොඩ්ඩක් ඉදවාදී වුණා 8න් 7 පූර්ණ වර්ගී හා පැත්තට දෙපසටම එකතු කළා ඊට පස්සේ නැවත් අපි බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා දැන් මේක අනුව තමයි අපි මේක වර්ග පූර්ණේ කරන්නේ තරවන් මේ 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 ආස්තේම මේක ඔළුවට දාගන්න මේක සේව් කරගන්න මේ මේකත් එක්ක මේ ඩේටාත් එක්ක එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහැ අටපාඩම් කරන්න ඕනේ නැහැ හරි ආ තව තියෙන දේ මොකක්ද මෙන්න මේ කියන කරුණු කාරණා සපුලා සපුරාගෙන පූර්ණ වර්ග ප්‍රකාශනයක ඒක වර්ගජ පදයේ සමූහණක එකයි ඒකජ පදයේ සමූහණක හරියටක වර්ගයක් තියෙනවා නියත පදයේ විදිහට නම් ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ වර්ග දෙක නොසලකාල නැත්තම් මේ වර්ග දෙක ඇරලා මෙන්න මේ පළවෙනි පදේ දාන්න පුළුවන් මෙතනට දියු පදේ පළමු පදේ විදිහට ඊට පස්සේ මේ නියත පදේ දාන්න පුළුවන් දියු පදේ දෙවන පදේ විදිහට හිතන්න මේ වර්ග දෙකම වෙනුවට තමයි මෙයා මේ එළියට ආවේ කියලා ඇත්ත කතාව එහෙම නෙමෙයි ඔයාලට දැන් මතක තියාගත්තර ප්‍රශ්නයක් නෑ එහෙනම් මට දැන් මේ වර්ගයේ හැකියාව තියෙනවා මෙන්න මේ වර්ග දෙක වැහුවාට පස්සේ මෙන්න මේ දෙන්න දියු පදේ පළමු හා දෙවන පද වෙනවා අපි එහෙනම් එහෙම කරමු x මෙතන ඉන්නවා 8න් 7 8න් 7 මැදට එන්නේ මෙයාගේ ඉන්න ලකුණ ඒක අපි ඉස්සරහා කීප වතාවක් සාකච්ඡා කළා ඕන නම් ලියලා පෙන්නන්නම් මෙතන x ඍණ 3 ගත්තොත් මං x ඍණ 3 පූර්ණ වර්ගය ගත්තොත් පළමු පදේ වර්ගයේ x වර්ගය වෙනවා පද දෙකේ ගුණිතේ දෙගුණෙනේ මැදට එන්නේ ආ එතකොට පද දෙකේ ගුණිතේ කිව්වහම x ඍණ 3ෙන් වැඩි කරාම ඍණ 3යි x නේ ඒකේ දෙගුණෙනේ ඍණ 6යි x විදිහට ලැබුණේ ඊට පස්සේ මෙයාගේ වර්ගය ධන 3 වර්ගය එහෙනම් දැන් ඔයාලට පැහැදිලි මෙතන ඉන්නේ ධන නම් මැද ඉන්නවා ධන මෙතන ඉන්නේ ඍණ නම් මැද ඒක ඍණ වෙන්න ඕනේ අපේ මෙන්න මෙතන මැද ඍණ හින්දා අපි මෙතනට දානවා මැද ඍණ ආ දැන් මෙයාගේ පූර්ණ වර්ගය විදිහට මේ වර්ග දෙකම වෙනුවට එළියට දාගන්න දාගත්තා කියලා මං හිතාගන්න කියලා කිව්වා ඔයාට ආ එහෙනම් සමානයි සමානයි මං දැන් මේක වර්ග කළාම ලියා ගන්න 8 වර්ගෙ 64 7 වර්ගෙ 49 7 4 ඍණ භාගයක් තිබ්බා ඊට අමතරව ඍණ භාගය දැන් මේ සමීකරණය විසඳනවා කියලා කියන්නේ අපි මොකද්ද කරන්නේ x සමානයි කියලා උත්තරයක් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ x ගේ අගයනේ අපිට හොයන්න ඕනේ මූල කියන්නේ ඒවනේ ආ එහෙනම් x උත්තර කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ මේ වරහන අයින් වෙන්න ඕනේ මේ වරහන ඇතුලේ x ඉන්නේ වරහන පවතින්නේ මෙන්න මේ වර්ගයේ හින්දා වර්ගයන් නැති කරගන්න අපි ගණිතයේදී මොකද කරන්නේ වර්ග මූලය ගන්නවා එහෙනම් මෙයා පැත්තට වර්ග මූලය දානවා සමීකරණයක් නිසා එහා පැත්තට වා කරන දෙයක් කරන්න ඕනේ එහෙනම් මේ පැත්තට මම දානවා වර්ග මූලය එතනදී අමතක කරන්න එපා කියලා වාටි කිව්වා මං මේ පැත්තට ධන හෝරින් අනිවාර්යෙන් දාගන්න. මෙයා කැපිලා නැහින් දාගත්ත දාගන්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් මෙයාගේ වර්ගයේ අයින් වෙනවා මේ වර්ගමූලයට අපිට දැන් ඉතුරු වෙනවා x ඍණ 8න් 7 කියන එක සමානයි ධන හෝරින් මේකෙන් සුළු කරගන්න පුළුවන් භාග සංඛ්‍යා දෙකක් 64 න් දෙකේ කුඩා පොදු ගුණාකාරය ඔයා දන්නවා 64 ව තමයි. තව දැන් මම කරගන්නවා මෙතන 64 මේ උඩ කැලලටයි යට කැලලටයි දෙකටම පොදුවේ වර්ගමූලයේ තියෙන. ඒකනේ මේ මට්ටමට තියෙන්නේ. 64 වර්ගමූලය අපි දන්නෝ 8යි කියලා. ආයෙනම් මම ඒක 8 විදිහට අරගෙන වර්ගමූලය දාගන්නවා උඩට විතරක්. 49 32. 49 32 32 8යි 40යි 9යි 49යි. එහෙනම් 8යි 9යි 17යි. නා 8යි 9යි 17යි. එහෙනම් වර්ගමූල 17 වෙනවා. වර්ගමූල 17. හරි. අපි මේ පැත්තට ඉලසුම් කරගමු දැන් අපිට මේක අවශ්‍ය නැහැ ඊට පස්සේ තව දෙයක් වාර මෙතන පේනවා මෙයාගේ හරයත් අට මෙයාගේ හරයත් අට එහෙනම් අපිට එකම් පොදු හරයකට ගන්න පුළුවන් මේ දෙක එහෙනම් මම ඒ විදිහට ලියා ගන්නවා x සමානයි මේ දෙන්නටම එක හරයක් නෙන්නේ එහෙනම් 7 ධන හෝරින මූල 17 බෙදීමට එහෙනම් 7 ධන හෝරින මූල 17 බෙදීම 8. ආ දැන් මේක විශේෂ අවස්ථාවක් කියන්නේ අයින් මෙතනින් තමයි අපි මූල දෙකකට යන්නේ. ධන අවස්ථාව එකකට සලකලා ඍණ අවස්ථාව එකකට සලකලා.
මංවාටල කිව්ව ඇති කාරණා තියෙනවා ගානේ අපිට දීලා තියෙනවා මූල 17 සමානයි 4.12 ලෙස ගන්න කියලා. එතකොට ඔයා ලඝු ගණක හෝ සංනිකර්ෂණය හෝ භාවිතයෙන් මේකේ වර්ගමූල හොයන්න යන්න එපා. ඔයාගේ කාලය අපරාදේ. එහෙනම් මං ඊළඟ පේළියේ මේක ධන අවස්ථාවයි ඍණ අවස්ථාවයි සලකලා දෙකකට ගන්නවා විතරක් නෙමෙයි මේ මූල 17 වෙනුවට මෙන්න මේ 4.12 භාවිත කරනවා. එහෙනම් මම ලියනවා x සමානයි 7 ධන මූල 17 වෙනුවට 4.12 බෙදීමට හෝ x සමානයි 7 ඍණ මූල 17 වෙනුවට 7 ඍණ 4.12 බෙදීම 8 විදිහට ඔන්න මූල දෙකකට අපිට දැන් ලැබුණ පරි. එහෙනම් තවසුරු කරන්න පුළුවන් අපිට 7.4 11.12 බෙදීමට හෝ x සමානයි 7.4 ගියාම 7.4 ගියාම බලමුද කරලා 7.0 බිඳුව 4.12 අඩු කරනවා 10න් 2ක් 8යි 9න් 1ක් 8යි මෙතන 6යි 6න් 4ක් 2යි 2.8යි 8 2.8යි 8 බෙදීම 8 තවදුරු කරන්න පුළුවන් අපිට. නා දැන් මේක 8න් බෙදන්න තියෙන්නේ අර බෙදීම ලකුණ දාලා දිගට දිගට යන්න එපා. ඔයා දැන් ඕලෙව මෙතන බෙදන්න පුළුවන් මෙන්න මෙහෙම 8 8 8 1 8 8 8 3 1 1 3 1 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
එකයි දෙකට අටවරන්න 0.28 අටවර 3.24 හතරක් ඉතුරු 28 වෙන්න ඒ හතර මෙතනට තියලා හිතුවම 48යි අටවරක් 6 48යි එහෙනම් x සමානයි 0.36 විදිහට තව මූලයක් අපිට ලැබෙනවා එහෙනම් අපිට ලැබුණ x සමානයි 1.39 හෝ x සමානයි 0.36 කියලා හරි වර්ග සමීකරණ වලට තියෙන තියරි කොටස වර්ග සමීකරණ වර්ග පූර්ණයෙන් භාවිතා කිරීමෙන් කියනකොට මේ හදපු ගණන් සෙට් එක හොඳටම ප්‍රමාණවත් වට පුරුදු වෙන්න මේක කරන විදිය මේ ක්‍රම වේදිය පුරුදු වෙන්න ඊළඟට අපි යනවා ඊළඟ වීඩියෝ එකෙන් වර්ග සමීකරණ විසඳන්න අපි කිව්වා සූත්‍රයක් තියෙනවා කියලා x - b + 4b / 4ac බෙදීම 2a කියලා ඔන්න ඔය සූත්‍රේ ව්‍යුත්පන්නය කරන ආකාරය ගොඩක් ළමයින්ට ඕක කියලා දෙනකොට දුන්නට මේ තනියෙන් කරන්න කිව්වොත් කරගන්න බෑ ළමයින්යන් කරලා යමාවෙන් වරද්දනවම තමයි ඕක දුන්නාම එහෙමත් එක්කෙනෙක් තමයි සූත්‍ර හරියට ව්‍යුත්පන්න කරන්නේ හැබැයි වාට බොහොම තේරෙන්න වතුරු වගේ සූත්‍ර ව්‍යුත්පන්න කරන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා කියලා දෙනවා වාතා මැත්ස්වර්ක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා වාගේ යාළුවන්ටත් කියන්න උදව්වක් වෙන්න ඒත් එක්කම බුද්ධි කිරෝස්සගේ වීඩියෝස් උත් තියෙනවා ලංකාවේ හොඳම ටාගට් දෙනස සර් දැන් 8 වසර 9 වසරත් වීඩියෝස් පටන් අරගෙන තියෙන්නේ නංගිල මල්ලිටත් කියන්න ඒගොල්ලන්ට සේවයක් වෙන්න යාළුවන්ට කියන්න ඒගොල්ලන්ටත් උදව්වක් වෙයි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු වටජය ප්‍රාර්ථනා කරනවා